Lak Derana පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්. මම ලංකාවේ ලියාපදිංචි මාධ්‍යවේදියෙක්. එතකොට මාධ්‍යවේදියෙක් විදිහට මම අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා පැය 3.5කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා. ඒ සටහන් කරගත්ත වෙන මොනවත් නෙවෙයි මාධ්‍යවේදියෙක් විදිහට ලංකාවේ සිටින මාධ්‍යවේදියන් ලියපු පුවත් සම්බන්ධව. එතකොට ඒ කිසුදු පුවතක් මේක වැදගත් වෙන්නේ මාධ්‍යවේදියන් විදිහට රාජකාරී කරන හැම කෙනාටම මේක විශේෂත්වයක් තියෙනවා. මොකද හේතුව ප්‍රශ්න කරනු ලැබුව සියලුම ප්‍රශ්න කරනු ලැබුවේ රාජ්‍ය නිලධාරීන් හා සම්බන්ධව ලියලා තියෙන ලිපි. ඒකයි තියෙන විශේෂත්වය. මේක පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් නෙවෙයි. පොලිස් දෙපාර්තමේන්තුවට කවුරුරේ පැමිණිල්ලක් ආනම් අපට ඒකට එන්න වෙනවා. අපි ඒක පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රශ්නයක් අපිට නැහැ. ගැටලුව තියෙන්නේ මේ රටේ රාජ්‍ය නිලධාරීන් මාධ්‍යවේදීන්ගේ ක්ෂේත්‍රය පිළිබඳව කිසිදු දැනුවත් භාවයක් නැති ප්‍රශ්නේ. එතකොට මාධ්‍යවේදීන්ට මාධ්‍ය නිදහස භාවිත කරන්න බැයි නම් මාධ්‍යවේදීන සාක්ෂි සහිතව ලියන්න බැයි නම් ඒකත් එක්කම මේ මාධ්‍යවේදීන්ගේ රාජකාරිය මොකක්ද කියන එක මේ රටේ රාජ්‍ය නිලධාරීන් දන්නේ නැතිනම් මේ රටේ මේ මාධ්‍ය නිදහස පමණක් මේ රටේ මේ ඉරණම අප ගැන අපිට අලුතෙන් කියන දෙයක් නැහැ. මොකද සියලු ප්‍රශ්න කිරීම මම දේශපාලඥයන් ගැන ලියලා තියෙනවා. දේශපාලඥයන්ගේ වංචා දෝෂණ ගැන ලියලා තියෙනවා. හැබැයි මේ කිසිදු දේශපාලඥ විශේෂත්වය අපි ඔවුන්ට ගරු කරන්න ඕන. මොකද හේතුව මොන චෝදනා තිබුණත් ඔවුන් සම්බන්ධව ලියපු කිසිම පුවතක් ප්‍රශ්න කරේ නැහැ මගෙන් අද පොලිස් දෙපාර්තමේන්තුවේ පරිගණක විශේෂ අපරාධයක. ඔක්කොම ප්‍රශ්න කරේ ආරක්ෂක ලේකම්වරයා, පොලිස් ප්‍රතිවරයා සම්බන්ධව, ඊට අමතරව වෙනත් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව, බන්ධනාගාරවල සම්බන්ධව ලියලා තියෙන පුවත් සම්බන්ධතාව පළ කරේ. මොකද ඒ සියලු පුවත් පළ කරලා තියෙන සාක්ෂි ඇතුව. එතකොට මේ විදියට මේ රටේ ඉන්න මිනිසුන්ට මේ රාජ්‍ය සේවා මාෆියාව, මාධ්‍යවේදීන් රාජ්‍ය සේවා මාෆියාව ඇතුළේ ඉඳලා වැඩ කරන සිද්ධ වෙනවා නම් මේක ලොකු ගැටලුවක්. ඒක නිසා වහාම මම සියලු මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍ය ආයතනවලින් මම කාරණු කිල්ලා සිටිනවා. මොකද මාධ්‍යවේදීන්ට එකතු වෙන්න කාලය දැන් ඇවිල්ලා තියෙන්නේ. මාධ්‍යවේදීන් විතර අපේ කාටවත් දෙකට නැමිලා දෙපැත්ත බෙදලා ඉඳලා හරියන්නේ නැහැ. මොකද තව වැඩි කාලයක් යන කාලේ මට පේන විදියට තියෙන්නේ මම දකින විදියට දේශපාලඥයන්ටත් වඩා මේ රටේ රාජ්‍ය සේවා මාෆියාව නගිනවා ඉස්සරහට. එතකොට රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් ඔක්කොම නීති විරෝධීව කටයුතු සිද්ධ කරනවා නම් අපිට මේ රටේ ජීවත් වෙන්න බැරි වෙනවා. ඒකින්ද මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඒ වගේම සියලු දෙනාගෙන් සියලු බලධාරීන් ඉල්ලා දෙන කරුණා කරලා මේ රාජ්‍ය සේවා මාෆියාව බිඳ දමන්න, රාජ්‍ය සේවා මාෆියාව මේ රාජ්‍ය නිලධාරී නීතිය නොදන්නා රාජ්‍ය නිලධාරීන්ට කරුණා කරලා මේ රටේ නීතිය කියලා දෙන්න. ඔවුන්ගේ අභිමතය උන්ට භාවිත කරන්න බැරි රටේ නීති පද්ධතියක් තියදී. විශේෂයෙන්ම ඒක එකක් අනිත් එක මෙතනදී මම දන්න විදියට සහ මට දැනගන්න ලැබුණ විදියට ගුවන්හමුදා අධිපතිවරයා සම්බන්ධව පළ කරපු පුවතුත් තිබුණා. හැබැයි කුමක්කෝ හේතුවකින් ඒ සම්බන්ධව මොන හරි යටගැහිල්ලක් සිද්ධ වුණා. නමුත් මට ආරංචි වුණේ එහෙමත් තියෙනවා කියලා මම විශේෂයෙන්ම ගුවන්හමුදාපතිවරයා සම්බන්ධයෙන් ආටිකල් ගණනාවක් ලියලා තිනවා. ගුවන්හමුදාපතිවරයා මේ රටේ සිටින විශ්‍රාමික ගුවන්හමුදා අවසස් නිලධාරීන්ගෙන් පිළිගන්න කටයුතු කරනවා කියලා මම ලියලා තින්නේ අගෝස්තු මාසයේ 4 වෙනිදා ගිය අවුරුද්දේ. එතකොට මේ වෙනකොට යාවයිස් මාෂල්ලා ගණනාවක්, විශ්‍රාමික යාවයිස් මාෂල්ලා ගණනාවක් මේ රටේ රජයට විරුද්ධව, වර්තමාන පදින රජයට විරුද්ධව පෙළ ගැදලා තිනවා. මොකද හේතුව ගුවන්හමුදාපතිතුමාගේ වරදෙන්. ඔහුගේ වරද මම පෙන්වලා දුන්න අගෝස්තු 4 වෙනිදා. එතකොට එතෙන්දි මම පැහැදිලිවම කියලා තිනවා වර්තමාන ගුවන්හමුදාපතිවරයා, විශ්‍රාමික ගුවන්හමුදා නිලධාරීන් සහ අනිත් ගුවන් බටයින් සියලු දෙනාම රජයට විරුද්ධව කටයුතු කරන අවශ්‍යතාවය පෙළ ගැස්සනවා කියලා. එතකොට ඒක පැහැදිලිවම මොකද හේතුව මේ වෙනකොට ගුවන්හමුදාවේ ඉන්නවා යවාස් මාසල් රුචිර සමරසිංහ අවුරුදු 1.5ක් තිස්සේ කිසිදු රාජකාරියක් මේ වෙනකොට රාජකාරියක් උඩ පවරලා නැහැ. ඔය සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළා තියෙන්නේ. ඒ වගේම රටේ සල්ලි නැති වෙලාවේ කෆිර යානා හතරක් යවලා තිනවා රෙපයර් කරන්න. ඩොලර් මිලියන 55කට MI7 හතරක් රෙපයර් කරගන්න යන්නේ ඩොලර් මිලියන 6ක් විතර. එතකොට ඒක කරන්නේ නැතුව මේ අතයට ගහන්න කෆිර යානා හතරක් යවලා දෙනවා මිනිසුන්ට කන්න බොන්න නැතුව ඉන්න කාලේ, මිනිසුන්ට අඳින්න ඉන්න හිටින්න තැනක් හරියට නැති කාලේ, රටේ ඩොලර් නැති කාලේ මෙයා යවනවා කෆිර යානා හතරක් මේ මොනවාද රෙපයර් කරන්න. එතකොට මේ අතයට ගෙනුනොත් ඩොලර් ගණන් වලින් ඩොලර් මිලියන ගණන් වලින් තමයි මේ අතයට ගනුදෙනු දෙනු තියෙන්නේ. ඊට අමතරව MI17 යානා හතරක් යවුවා නම් මේනකොට ඩොලර් මිලියනයක් පමණ ලංකාවට ලැබෙනවා. ඩොලර් මිලියනක් ඔය ඊට ආසන්න ප්‍රමාණය ලංකාවට ලැබෙනවා UN මිෂන් වල. මේ රටේ ආරසකම්දා UN මිෂන් වලට යවන්න MI17 හතරක් රෙපයර් කරන්න ඩොලර් මිලියන ගානක් තවත් ලංකාවට ආදායම එනවා. ඒව කරන්නේ නැතුව කෆිර යානා යවන්න මේ යුද්ධයක් නැති රට කෆිර යානා යවන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව එයාවයිස් මාෂල් සුමන වීර කියලා ගුවන්හමුදා විශ්‍රාම නිලධාරියෙක් හිටියා. ඔහුගේ පුතා කැඩට් නිලධාරියෙක් විදියට ගුවන්හමුදාවට බැඳලා ඔහු දක්ෂයෙක් විදියට එංගලන්තයට යන්න තීරණා. හැබැයි ඔහු ඒ තේරෙච්ච නිසකමට තේරෙච්ච ඒ තරුණ ළමයා, තරුණ කැඩෙන් නිලධාරියා ගුවන්හමුදාවෙන් ඔහුට යන්න දුන්නේ නැති නිසා ගුවන්හමුදාවට සල්ලි ගෙල්ල ඉවත් වෙනවා. ඒ මේ පුද්ගලික තරහමරහා තමයි ඔය මේ කරන්නේ. ඒ වගේම තමයි සාමාන්‍ය ගුවන් බට යන දැඩි ප්‍රශ්න ගණනාවක් ගුවන්හමුදාව ඇතුළේ තියෙනවා. ඒතකොට මේ ප්‍රශ්න වලට උත්තර නැතුව මේ හමුදා නිලධාරීන් හෝ දූෂිත හමුදා නිලධාරීන්, විනය විරෝධී වැඩ කරන හමුදා නිලධාරීන්, විනය විරෝධී වැඩ කරන ආරක්ෂක හමුදා නිලධාරීන්ට මම කියන්න කැමතියි කරුණා කරලා රටේ මාධ්‍යවේදීන්ට අත තියන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණත් ඔයගොල්ලෝ තේරුම් ගන්න මේ රට දැන් ගෝලීය කරන රාජ්‍යයක්.
රටත් ගෝලීයකරණ ඇත්ත එක දුවන්නේ. මේ ලංකාවේ ගහන්න බැයි නම් මාධ්‍යවේදීන් පිටරට හරි ගහනවා. ඒකින්ද දේශපාලනික වශයෙන් ආයතන වශයෙන් මාධ්‍යවේදීන් බෙදලා හිටියොත් තවදුරටත් මේ එකක්වත් අපිට කරන්න හම් වෙන්නේ නැහැ. අනාගතයේදී ඔක්කොම අපිට පල්ලෙහාට බහලා ඉන්න තමයි වෙන්නේ. ඒකින්ද මාධ්‍යකරණය කියන්නේ මොකද්ද කියන එක අඳුරගන්න, විමර්ශනය කියන්නේ මොකද්ද කියන එක අඳුරගන්න, මේ අඳුරගෙන දෙන තොරතුරු හරියට රාජ්‍ය පද්ධතිය තුළ ජනාධිපතිරට මේ රට හදන්න අවශ්‍ය නම් මේ රාජ්‍ය සේවා මාෆියා බිඳින්න වෙනවා. මැති අමතුරුන්ටත් මේ රාජ්‍ය සේවා මාෆියා බිඳින්න එකතු වෙන්න වෙනවා. ඒකින්ද කරුණාකර මම කාරුණික ඉල්ලා දෙනවා සියලු මාධ්‍යවේදීන්ගෙන් නැවත වරක් අපි එකතෙමු රටක් විදිහට මේ රට ගොඩනගා ගන්න අපි බෙදලා හිටියොත් මේ වැඩේ කරන්න බෑ. මම වෙබ්බඩේ නම කියන්න තමයි නේද? මම www.ravanalankanews.lk වෙබ්බඩේ හිමිකාරයා. එතකොට මගෙන් ප්‍රශ්න කිරීමේදී අවුන්ට අවශ්‍යලා තිබුණේ මේ මට තොරතුරු ලැබෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ ලංකාවේ ඉන්න මාධ්‍යවේදීන් අපට දෙන තොරතුරු සාක්ෂි ඔස්සේ දෙන තොරතුරු වලින් තමයි අපි ලියලා තියෙන්නේ. එතන මම ලියපු මම විමර්ශනය කරපුවා තියෙනවා. හැබැයි මේ බහුතරයක් අද ප්‍රශ්න වලට ලක් කරපුවා ගොඩක් මම විමර්ශනය කරපුව දේවල් නේ අපි නීතිච්චරුන්ට දාලා නීත්‍යානුකූලව බල කරලා තියෙන ඒවා. එතකොට ඒවට උත්තර දෙන්න කියලා අපි කියලා තියෙනවා. හැබැයි රිසීවර් රාජ්‍ය නිලධාරියෙකු උත්තර දීලා නැහැ. ඒ වෙබ් අඩවේ යට තියෙන හැම ක්ලෝස් එකක්ම දාලා මේකට උත්තර දෙන්න කරුණා කරලා උත්තර දෙන්න නැතුව මේගොල්ලෝ මොකද කරන්නේ? අපරාධ පරිසර දෙපාර්තමේන්තුවේ දොරගෙන රටේ මාධ්‍යයෙන් කටහන්න හදන. ඉතින් උත්තර දුන්නා නම් පස්සේ ඉවරයි. මම GP නිස්සංක නොහොත් ශ්‍රී නිස්සංක මායා දුන්නා. එතකොට www.ravanalankanews.lk තමයි මට හිමි වෙබ් අඩවිය. ඒතකොට මට පුවස්ස අප යන්නේ මේ රටේ ඉන්න අපේ සහෝදර මාධ්‍යදී මම කිසි මාධ්‍යයක මම පාව දුන්නේ නැහැ. පාව දෙන්නෙත් නැහැ මම. මම හිරගෙදරට ගියත් හොඳට මතක තියාගන්න මාධ්‍යවේදියෙක් තොරතුරු දෙන පුද්ගලයෙක් කිසි කෙනෙක් මම පාව දෙන්නේ නැහැ. හිරගෙදර අපිට ප්‍රශ්නයක් නෑ. අපි අනාගතේදී බලමු. ලක් දෙරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්